ක්‍රිකට් කියන්නේ බොහොම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ හින්දම තමයි ක්‍රිකට් ක්‍රීඩාව මේ තරමටම අලංකාර. අන්තිම පන්දුව දක්වාම තරගය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීත් එහෙම උණුසුම් තරග ගණනාවක් අපි දැක්කා. තවදුරටත් එහෙම තරග පැවැත්වෙනවා. දැන් ටික ටික උණුසුම් වැඩි වෙලා හොඳම ටික දැන් තියෙන්නේ. හොඳම තරග ටික තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් අවසන් පූර්ව තරග වටේ. මල්ලි. ඔයගොල්ලෝ මේක තාම කරනවා නේද? මොකද? වැඩසටහන නේද? ඔවයි අලංකාරය එක ගා කන්නවා තමයි. හරි හරි. හොඳයින පොඩ්ඩයින පටන් ගන්නකම් පිළිවෙලකට එන්නම්කෝ. නෑ නෑ හරි හරි කරන්න. T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන අපි කතා කරන්න සූදානම් මද දවසේත් මේ ඔබ නොයවසිල්ලෙන් බලාපොරොත්තු වන 20:03. T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන කතා කරද්දී අපිට මේ වනේට ප්‍රධාන මාතෘකාවක් මල්ලි අනේ මට පොඩි අවස්ථාවක් දෙන්න. මොකද ඊළඟ තරගයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් මම කවියක් ලිව්වා. ඒක නිකන්ම නෙමෙයි ඝන පිහිටවල ඔක්කොම කරලා ලිව්වේ. පැය 6ක් වගේ ගියා මට මේක අවස්ථාවක් කරගන්නවා මම ඒක කියන්නේ. පද කීයද? පද 4. එහෙනම් කමනේ අපි වෙනම ආරම්භයක් නේ. අපි ගමු. ඒක ගමු. පද 4යි පය 6ක්. ඔයාට දැනන්නේ නැ නුඹලත් කවියේ. බ්‍රිස්බේන් ගැබා. මරු. අපි යමු පසු නොබා. ෂෝ අනියමයිනි. ඇෆ්ගන් බිම ඔබා. කඩමු පොල් අපි බබා. පොල්වල්ලක් කොහරි. ඒක නේ නෑ. පොල්වල්ලක් ආවේ කොහෙන්ද? අනිත් එක ඔක්කොම හරි මුල් පද තුන. මොකද අන්තිම එක ඒක ඝනවල තියෙන මල්ලි පීටන්න ඕනේ. එතන නැති දෙයක් ඔබන්න ඕනේ පොල්වල්ලක් කෙබුවා. නී ඔක්කොම හොඳයි. අන්තිම පදේ හදාගත්තා නම් හොඳයි කවිය. නරක නෑ. ලස්සන නැද්දේ? තව පැයක් ට්‍රයි කරා නම් ඔයිට වැඩි හොඳ එකක් ලියව ගන්න තිබ්බා. ඒක නේ නම් මේ ගමන්නේ මල්ලි කරගෙන යන්න. හරි. දැන් මේ ඊළඟ තරග දෙක හරිම තීරණාත්මකයි. අපි පහුගිය කාලේ හැම තරගයකට මේ කතාව කිව්වා. හැබැයි මේ අවසන් පූර්ව තරග වටේ ගැන බලාපොරොත්තු තියා ගන්නවා නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග තරගය, ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙනවා එංගලන්ත කණ්ඩායම සමග තරගය. ප්ලෑන් එකක් තියෙනවා මල්ලි. තියෙනවා. ඇත්තද? ප්ලෑන් එකක් තියෙනවා. මම කියන්නම් දැන් ඉංග්ලන්ඩ් නිව්සීලන්ඩ් මේ මැච් එක තියෙනවා. ඉංග්ලන්ඩ් නිව්සීලන්ඩ් තියෙනවනේ. එතකොට ඒකෙන් ඉංග්ලන්ඩ් දිනලා නිව්සීලන්ඩ් අර උඩ තියාගත්ත එක තියාගෙන ඊට පස්සේ නිව්සීලන්ඩ් අයර්ලන්ඩ් එකෙන් අයර්ලන්ඩ් ගහන්න ඔන්න මෙන්න තියෙද්දි කාසිය වසිද්දාගෙන වැස්සක් වගේ ඇවිල්ලා පායලා වැහැලා පායන්න ඕන. ඊට පස්සේ අනිත් මැචස් වලට උදේ පාන්දර නිකන් කළුවට තිබිලා ගහන්න බෑ වගේ කියලා හිතිලා සංවිධායක මණ්ඩලේ තරඟ අතෑරියන් පස්සේ පිච් එක හොඳයි කියලා දෙන්නේ කියලා කියන්න ඕන. ඊට පස්සේ මාර ඔළුව කරකිනවනේ. අන්නේ මම ඊට පස්සේ තව සෙමි ෆයිනල් එකට අපි කියන්න ඕනේ අර දකුණු අප්‍රිකාවයි මෙහෙන් ඉන්දියාවයි එනවනම් අපිට තව දෙකක්වත් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ වැස්සහම ගහන අතිරේක දවසක් ඇටියට මැච් දෙකක් දාගෙන තව එකක් ගහන්න ඕනේ ගැබාවල පර්ත් වල තුනක් ගහලා තව එහෙම වටයක් යන්න ඕනේ ඉතින්. මේ ICC එක ගැනද කතා කරන්නේ? මේ T20 World Cup එක ගැන? නෑ ඒක ගැන තමයි මම කතා කරේ. ඒ ප්ලෑන් එකක් තියෙනවා. ඒක කරගන්න බෑ අපිට මේක ඇතුලේ ඒකයි. මේ මොකද්ද මේ කියන්නේ? තව එකක් තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාව ඇෆ්ගන් මැච් එකේ මේ හොඳට තිබිලා පායලා තිබිලා ඕස්ට්‍රේලියාව පන්දු ආර 7යි පන්දු 8ක් ගහන්න ඕනේ. 8ක් කොහෙද? පන්දු ආරකට තියෙන්නේ පන්දු 6යිනේ. 8ක් නෑ. හරි පන්දු ආර 7යි පන්දු 5ක් ගහන්න කියන්නකෝ. 5ක් ගහලා තියෙද්දි වහින්න ඕනේ. වැහැලා පායන්න ඔන්න මෙන්න තියලා ආයි වහිද්දි දෙය දුන්න පායන්න ඕනේ මුළු වර්ල්ඩ් කප් එකම එකලු කරමි. අනේ එතකොට අතන්ට බයක් හිතෙනවා පර්ත් ගහනවද මේ ගැබා ගහනවද කියන ප්‍රශ්නේ. අතන එතනට එනවා. ඉමීම් යාමීම් උච්චර රවුමක් යන්න ඕනේ ගිදරේන ඊට වඩා හොඳයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් T20 ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වෙලා තියෙනවා. තරග දෙකක් ජයග්‍රහණය කරලා තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් ශ්‍රී ලංකාව පරාජිතපත් වෙලා තියෙනවා. දැන් ඇත්තටම ගැබා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම T20 අන්තර්ජාතික තරගයකට සහභාගී වෙන්නේ අවුරුදු 3කට විතර පස්සේ. අවසන් වරට 2019 ඔක්තෝබර් 30 වෙනිදා අර එකම T20 තරගයේ ගැබා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු. ඒ තරගයේ ක්‍රීඩා කරලා තිබෙන්නේ යනු හරියටම අවුරුදු 3ක් ගත වෙලා අවසන්. ඊට පස්සෙ තමයි යලිත තවක් ගැබා ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා කණ්ඩායම එන්නේ. මල්ලි. ඔව්. මල්ලි මේකට වැඩසටහනට ඍජුවම සම්බන්ධ නැති වෙති මම මියාගේ මියන්නේ ටීම් මේ ඔයාලගේදී ඉන්දියාව යනවද? ඉන්දියාවේ මොකට ඉන්දියාව යන්නේ? මේ මියන් අරයට සාරි වගේක් ගුයින් ඕනෙලු. මම ෆිල්ම් එකක් බලලා ඒකේ විදියට සාරි ඕනෙලු. ඒක තමයි බැලුවේ. ඔයා යනෝ නම් කියන්න.
ඉන්දියාවේ යන්නේ මම ඉන්දියාවේ යන්නේ මොකටද? එහෙම යන්න හේතුවකුත් නැහැ. මේ සාකච්ඡාවකට කියලා යන්නකෝ. සාරි විතරද? ලෙහෙඟයිම නැද්ද? ලෙහෙඟ? මේ අදාළ දේ කතා කරන්නකෝ කරුණා කරලා. මේ T20 World Cup එක ගැනනේ අපි කතා කරන්නේ. ඒක නේ ඉන්න. මෙන්න මෙයා අපිනේ. සාරි අපටලව ගත්තා මෙතන. ඇද්ද ඔයාට? විසර තුනයි සාකච්ඡාවේ අපි ඉන්නේ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන කතා කරන්නේ. ඕස්ට්‍රේලියාවදී තමයි මේවර තරගාවලිය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන තරගයේ තමයි අපේ මේ වෙලාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. මේ අපිට අතීත වාර්තා වැඩන්නේ. එදා දවසේ හොඳ දේවල් කරන කණ්ඩායම තමයි T20 එක දිනන්නේ. ඒක ආයේ කියන්න දෙයක් නැහැ. ඔව් ඒක හරි. දැන් මේ ප්‍රබල ප්ලේයර්ස්ලා කවුද ඉන්නේ මල්ලි අෆ්ගනිස්තාන් කණ්ඩායම නම් තියෙන හොඳ? ඔව් එහෙම නම් දරාපු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා අෆ්ගනිස්තාන් කණ්ඩායමේ. මොහොමඩ් නබි ඔහු තමයි නායකත්වය දරන්නේ අෆ්ගනිස්තාන් කණ්ඩායමේ. එතකොට රෂීඩ් ඛාන්, රහමනුල්ලා ගුර්බාස් ඉන්නවා, නජිබුල්ලා සද්රාන්, ඉබ්‍රාහිම් සද්රාන්, එතකොට හස්රතුල්ලා සසායි, මුජිබුර් රහමාන්. මුජිබුර් රහමාන් මොකක් වෙන්නේ? මුජිබුර් රහමාන් මොකද්ද කරන්නේ? හොඳ පන්තු යවන්නේ මුජිබුර් රහමාන් ගියාද? ඔව්. ගියාද කියන්නේ දැන් ඔය අෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකාව මැච් වල ඔක්කොම හිටියා. මුජිබුර් ඒ බලන්නකෝ. ඉගෙන ඉන්න මම. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ. කිට් ගන්නවා කියලා දන්නේ. ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන තරගය පිළිබඳව ලොකු අවධානයකින් අපි කටයුතු කරන්නේ. හැබැයි මේ පහුගිය තරග කිහිපය බැලුවාම ඔබතුමාලත් මේ තරග නරඹනවා කියලා මම විශ්වාස කරනවා. ඔව් අනිවාර්යයෙන්. ඔව්. එතකොට අපි දැක්කා ඉතාම පහසු උඩපන්දු ගිලිහිනවා. දැන් පැතුම් නිස්සංකතින් උඩපන්දුවක් ගිලිහිනවා ශ්‍රී ලංකා නවසීලන්ත තරගයේදී ග්ලෙන් ෆිලිප්ස් ගේ උඩපන්දුව. හීතල වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපි දැක්කා විරාට් කෝලි අතිවිශිෂ්ට පන්දු රකින්නේ කොහොත්. ඔහුගේ අදිනුත් පහසු උඩපන්දුවක් ගිලිහිනවා දකුණු අප්‍රිකාව සමග තරගයේදී. මේ ආසියානු කලාපයේ ක්‍රීඩකින්ට මේ ප්‍රශ්නය බලපානවා. මොකද්ද අදහස? නෑ අර හීතල ඒක ඇත්ත. දැන් එහෙම හීතලෙන් ඉන්නේ එලාටදී උණුසුම් කරන්න ඕනේ අත් දෙක. ඔව් අපි දකිනවා නිතරම මේ අත් දෙකකට පිරිමදිනවා, අත් වලට කටින් පිඹිනවා. මේ හරියන්නේ නෑ. හරියන්නේ නෑ. නෑ අත කටේ දා ගන්නවා. ඈ අත අල්ලලා කටේ දා ගන්නවා. එතකොට හරිද? නෑ එතකොට හරි කියලා මට හිතුවා. දැන් අපි එහෙම හීතලක් වුණා මම නම් කරන්නේ ඒක. ඒක හරියන්නේ නැහැ අනිවකෝ. මේ නෙමෙයි හරි. ඒකට අපි හොඳ දක්ෂ නිකන් හොඳ දෙන්න ඕනේ. ආයි ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි. ඇතර මම අහන්නේ ඕගොල්ලන්ට තියෙන අත්දැකීම් එක. දැන් උඩපන්දු රැක ගැනීම කියන එක දැන් half chances කියලා කියනවා. නැත්නම් උඩපන්දු රැක ගැනීම ගැන විශේෂම ක්‍රිකට් වලදී කතා කරනවා. තරගයක් වෙනස් කරගන්න පුළුවන් උඩපන්දුවක් දෙකක් හොඳට රැකගත්තොත් තමන්ට ලැබෙන ඒ කියන්නේ සම්පූර්ණ අවස්ථාවක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒක තමන් සම්පූර්ණ අවස්ථාව බවට පත් කරගන්න ඕනේ. ඒ නිසා උඩපන්දු රැක ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද්ද තියෙන විසඳුම? ඔව් දැන් මම මගේ අයිඩියා එකක් තියෙනවා. මේ ඔයා යන්නකෝ උඩපන්දු අල්ලන්න පුහුණු කරන්න. මම යන්නේ මොකටද උඩපන්දු අල්ලන්න පුහුණු කරන්න? දැන් ඔයාට පුළුවන් නේ. මට කොහෙද පුළුවන්? ඔයා මේ කොහොමත් අල්ලපු දේ අතාරින කෙනෙක් නෙවෙයිනේ. ඔයා යන්නේ කොහොන්ට? ඒවා උඩපන්දු අල්ලන්න ඒක ඔයා පුහුණු කරු විදිහට යන්න. අනේ නිකන් ඉන්න. මේ T20 ගැන කතා කරන්න ඇවිල්ලා මේ අපි බම්බුවක් කතා කරනවා. මට බයි නෙපයි මං අතරින් එන්න අල්ලගත්තා. හැබැයි මටත් හිතෙන්නේ දෙන්නම එක ගියා නම් හරි. ලේසියෙන් අතරින් නැහැනේ. දෙන්නම යා මොකෝ කියන්නේ? යන් ඉතින් මම නම් මට මේක අතරලා යන්න බයයි. කවුරු යන්නේ අල්ලගත්තා.